අප රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම නිසා අප රටේ ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. රට තුළ පවතින ආර්ථික මූල්‍ය හා සමාජීය අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු රාජ්‍ය දූත පිරිසක් අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. එම නියෝජිතයින් අතර ඇමරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපයේ බාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව බාර රාජ්‍ය ලේකම් කෙලි කේඩරින් යන නිලධාරීන් වනවා. ඔවුන් ලබන 29 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින බවයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ. ඔවුන්ගේ නිල සංචාරයේ අතරතුරදී මෙරට රජයේ ඉහළ නිලධාරීන් දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු ආර්ථික විශේෂඥයින් හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියලුම ආපන ශාලා ආහාරවල සහ බේකරි නිෂ්පාදනවල මිල 10%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල වැඩි කරනවා කියන්නේ අපේ ආහාර පාන ශ්‍රේෂ්ඨට අදාළවන සියලුම ආහාර පාන මිල ගණන් වැඩි වෙනවා. ඒ දෝල් ටිකේ ඉඳලා කිරි බිත්තර මස් මාළු ටිකේ ඉඳලා මිල ගණන් වැඩි වෙනවා. ඒ නිසා ආපන ශාලා හිමි හැටියට අපිට තීරණය කරන්න වෙනවා අපේ ආපන ශාලා ටික පවත්වා ගැනීම සඳහා 10%ක මිල ගණන් අද සිට වැඩි කරන්න. අපි තීරණය කරා මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක 10%ක මිලක් බත්තකටක රයිස් එක කොත්තුක කෙටි කෑම මිල ගන්න වැඩි කරන්න. මොකද අනේ පිට සිටුවරු නෙවෙයි මෙරටේ ආපන ශාලා හිමියෝ. එමෙන්ම සත්ව ආහාර පිළිබඳ ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග මේ වන විට සත්ව ආහාර සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවේ ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. සතාගේ බඩගින්නට සතා දන්නේ නැහැ ඔය කොච්චර ගැසට් ගැහුවත් මේව තහනම් කෙරුවා කියලා. සතාට බඩගින්නක් තියෙනවා. මේ සත්තු ඉන්නවා හැම වර්ගෙම කුකුල්ලු ඌරෝ සේරම ඉන්නා මං හිතන්නේ කෝටි 12කට කිට්ටු වෙන්න. මේ සතා නැත්තම් විතර නිෂ්පාදනයේ සහ මස් නිෂ්පාදනයේ ලංකාවේ නැතුවම යනවා. වහාම මං හිතන්නේ පිට රටින් බඩිරිනු ආනයනය කළ යුතුයි. මේ අතර ඉහළ යන ජීවන වියදමට එරෙහිව දෙහිඅත්ත කණ්ඩියේ ජනතාව මුවගම්මන ගණදෙවි දේවාලයේ ඉදිරිපිටදී අද විශේෂ දේව කණලාවක් පවත්වා තිබෙනවා.